ලංකාවේ හදිසි නීතිය තිත රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ භූමිය තුල ඇඳිරි නීතිය සහ හදිසි නීතිය පැනවීමේ බලය හිමිව ඇත්තේ විධායක ජනාධිපතිවරයාටයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදය වෙන්න ඇත්තේ විධායකය ද එක්සිකියුටිව් හෙවත් ජනාධිපතිවරයා සතු බලතල සඳහන් කිරීම වෙනුවෙනි ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ පළමු උපවගන්තියට අනුව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියාද වෙනවා රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳවද තීන්දුව තීරණ ජනාධිපතිවරයා විසින් ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව සහ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත පුබ්ලික් සිකියුරිටි ඕඩිනන්ස් ප්‍රකාරවයි. මෙම ආඥා පනතෙහි වගන්ති 1978, 1949, 1953, 1959 සහ 1988 යන වසරවලදී සංශෝධනයට ලක් වී ඇත. 1947 වසරේ ජූනි මාස 16 වන දින සම්මත කොට බලාත්මක කෙරුණු මහජන ආරක්ෂක ආඥා පනත මගින් හදිසි නීතිය පිළිබඳ රෙගුලාසි පැනවීම මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබා දීම යනාදී අරමුණු ඉටු කෙරෙන බව ආඥා පනතේ පූර්විකාවෙහි සඳහන් වෙනවා. 1948ට පෙර සම්මත කොට බලාත්මක කෙරුණු අන පනත් හැඳින්වෙන්නේ ආඥා පනත් හෙවත් ඕඩිනන්ස් නමිනි. මහජන ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන පරිච්ඡේදය වෙන්න ඇත්තේ මහජන ආරක්ෂාව පුබ්ලික් සිකියුරිටි වෙනුවෙනි. 155 වන වගන්තියේ පළමු උපවගන්තිය ප්‍රකාරව 1947 වසරේ බලාත්මක කෙරුණු මහජන ආරක්ෂක ආඥා පනතද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලාත්මක කෙරුණක් බව පිළිගැනෙන අතර එහි දෙවන උපවගන්තිය ප්‍රකාරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හෝ තත්කාලයේ බලපවත්නා නීතිය යටතේ හෝ හදිසි අවස්ථා නියෝග සෑදීමේ බලය ජනාධිපතිවරයා සතුවන බව පැවසේ. එනම් ජනාධිපතිවරයා වෙත එම බලතල මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ලබා දී ඇති බවයි. එම වගන්තියේම තෙවන උපවගන්තිය පවසන පරිදි මහජන ආරක්ෂාව උදෙසා පනවනු ලබන එවැනියම් නීතියක විධිවිධාන ක්‍රියාත්මක කරනු ලබන බවට අදාළ නීතිය යටතේ ප්‍රකාශනයක් නිකුත් කරනා තෙක්කෙම විධිවිධානය බලාත්මක නොවන බවද සඳහන් වෙනවා. ඇඳිරි නීතිය පැනවීම ඇඳිරි නීතිය පැනවීමද හදිසි නීති රෙගුලාසි වලින් එකක් ලෙස සැලකේ. නමුත් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යනු එකක් නොවේ. ඇඳිරි නීතිය පැනවීම යනු හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට පැනවිය හැකි රෙගුලාසි හා හෝ සතු බලතල වලින් එකක් පමණි. Newsletter. Subscribe to our newsletter and stay updated. Sign up. මහජන ආරක්ෂක පනතේ 16 වන වගන්තියේ පළමු උපවගන්තිය ප්‍රකාරව මුළු රට තුලම හෝ රට තුල යම් භූමි ප්‍රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්‍රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුල සඳහන් කර ඇති කාල පරාසය තුල අදාළ ප්‍රදේශයේ කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන් ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, වෝකු ආදී කිසිදු පොදු ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ. එම නියෝගය කඩ කරන ඕනෑම පුද්ගලයෙකු සාපරාධී වරදක් කළ අයෙකු ලෙස සැලකෙනු ඇති අතර එසේ නියෝගයක් කඩකොට පොලිසිය භාරයට ගැනෙන ඕනෑම පුද්ගලයෙකු පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කොට ලබු කාර්යයේ පටිපාටිය යටතේ වරදකරු බවට පත් කළ හැකි බව එම වගන්තියේ තෙවන උපවගන්තිය සඳහන් කරයි. මෙවැනි අවස්ථාවකදී යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරින්තු අවශ්‍ය නොවේ. ආඥා පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකුට අවසර නැත. එම වගන්තිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ වරදකරු ලෙස නම් කෙරෙන ඕනෑම පුද්ගලයෙකු හටමසක් නික්මවන අරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝ රුපියල් 100කට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් ද්විත්වයම පැනවිය හැකි බවයි. මෙම වරද ඇප ලබාගත හැකි වරදක් බව සිවන උපවගන්තියෙන් ප්‍රකාශ කෙරේ. හදිසි නීතිය හදිසි නීතිය හෙවත්ද මුළු රටටම හෝ එක් ප්‍රදේශයකට පමණක් බලපැවැත්වෙන පරිදි පැනවිය හැකි. මෙවැනි අවස්ථාවකදීද යම් පුද්ගලයෙකු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට වරින්තු අවශ්‍ය වන්නේ නැත. ආඥා පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකුට අවසර නැත. ආඥා පනතේ 2 වන පරිච්ඡේදයේ එන 5 වන වගන්තිය ප්‍රකාරව මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබා දීම යනාදීෙහි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන මොහොතකදී හදිසි නීති රෙගුලාසි පැනවීමට ඔහුට හැකියාව ඇති බව සඳහන් වේ.
ආඛ්‍යා පනතේ දෙවන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදුව මාසක කාලයක් දක්වා හදිසි නීති රෙගුලාසි පැනවිය හැකි අතර මාසයක කාලයේ ඉක්මයත්ම අවශ්‍යතාවය මත එම රෙගුලාසිය නැවත බලාත්මක කළ යුතු වේ. 1983 වසරේ පටන් යුද සමය අවසන් වී යුද බිය තුරන් වී ඇති බවට පාර්ලිමේන්තුව පිළිගැනුණු තුරුම ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි බලපැවැත්විනි. 1986 වසරේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි ඉවත් කෙරුණද ඔහුගෙන් අනතුරුව නැවත එම රෙගුලාසි බලගැනුණි. නීතිමය තත්ත්වය එසේ වෙතත් ජනාධිපතිවරයාට මනා යයි සිතන්නේ නම් මාසකට අඩු කාලයක්ද එම රෙගුලාසි බලාත්මක කළ හැකිය. මෙවර දින 10ක කාලයක් පමණක් හදිසි නීතිය බලපැවැත්වුවේ එලෙසයි. මහජන ආරක්ෂක පනතේ සත්වන වගන්තිය පවසන ආකාරයට රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසි වලට ඉහළින් බලපැවැත්වේ. එමෙන්ම කිසිදු හදිසි නීති රෙගුලාසියක් හෝ හදිසි නීතිය යටතේ පනවනු ලබන වෙනත් කිසිදු නීතියක් හෝ නියෝගයක් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්නගත කිරීමේ හැකියාවද මහජනතාවට නොමැති බව අටවන වගන්තිය ප්‍රකාශ කර සිටී. isara.lnkaemir.com හදිසි නීතිය යටතේ ජනාධිපති සතු බලතල ආඛ්‍යා පනතේ පස්වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පුද්ගලයින් රඳවා තබා ගැනීමට ඕනෑම ස්ථානයකට ඇතුළත්ව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ඕනෑම නීතියක් සංශෝධනය කිරීමට හදිසි නීති රෙගුලාසි මගින් බලපෑම් සිදුවුණු පුද්ගලයින් හටවන්දි මුදලක් ගෙවීමට එම රෙගුලාසි යටතේ වරදකරුවන් වූ පුද්ගලයින් හට නිසි දඬුවම් පැමිණවීමේ කාර්ය පටිපාටිය සැකසීමේ අනාදී බලතල හිමිවේ. 12වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදාවන් කැඳවීමේ බලයද ඔහු සතුවේ. 13වන වගන්තිය ප්‍රකාරව ගිනි අවි සහ කුකුළන ද්‍රව්‍ය ලබ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබා ගැනීමේ අවසරය රජයට හිමිවනවා. හදිසි නීතිය සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව තවත් ලිපියකින් සාකච්ඡා කරමු. කවරේ ඡායාරූපයේ GRUINDIVIA.EWS.TO පොරතුරු උපුටා ගැනීම 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරින් සහ 1947 අංක 25 දරන 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඛ්‍යා පනත ඇසුරිනි.